කවුද? මම. මම කිව්වේ? මම විජේරත්න. අහා, මේ විජේරත්න මහත්තයා. අදත් ආවද? ටිකක් නාගන්න කියලා. විජේරත්න මහත්තයෝ අදත් නම් නමේ පහුවෙලා. හරි කමක් නැහැ, වෙනද එන තැනින් එන්නකෝ. දන්නද පොඩ්ඩක් ඇඟ ගොදා ගත්තා. මේ වෙලාවට නාන්න යනවා තනිය වෙන්න. කවුද පොඩි එකා? අංකල් මඩල පොඩි එකා කිව්වේ. අංකල් නිකන් පුස්ටෝක් දාන්න හදන්න එපා. අපි සල්ලි දෙලා නාගන්න නැතු නිකන් ඈ. තාත් කියන්න. ඔහොම බලන් දෙපා සිල්ලුන් නැහැ. මේ අපේ දුවගේ යාළුවෙක්. යාළුවෙක් කිව්වට මේ මගේ බෑනා. දන්නේ නැද්ද පුරුද්දට වගේ අයිතිවාසිකම් ඉල්ලනවා. මොනවද කරන්නේ? ඈ සිල්ලා මගේ යාළුවා හින්දා තමයි ඩිංගක් හරි මේ විදිහට හොරෙන් නාගන්නේ. ඔව ගණන් ගන්න එපා සිල්ලා මහත්තයා. ඊගත් මහත්තයා ඉතින් වැදගත් මිනිහෙක් කින්දේ වසනවා. මට තේරෙනවා. දැන් එහෙනම් නාගන්න. වැඩි වැඩි එළියට පහළට ඇහෙන කෑ ගහන හැම නෙමෙයි. Thank you uncle. අංකල් තරම් අපිත් එක්ක පොඩ්ඩක් නාගන්න. විජේරත්න මහත්තයෝ මේ බෑනට කිව්වනම් හොඳයි මං කවුද කියලා. සිල්ලා උන්නේ ඒ ජීවිතේට නාලත් නෑ නාන්නෙත් නෑ. අංකල් ආවදිනද කතාවක්? දිගටම නාන්නෝ සුරලව යන්නෝ නොනාන්නෝ අපායටම යන්නෝ කියලා. මොකද දන්නේ? ආල නෑ වගේ. නෑ මිලගේ තාත්තේ. මෙතන එක එක ජාති වතුර තියෙනවා. ඕකෙන් නාවද කියලා මට හිතා ගන්න බෑ. ඕකෙන් ඈවත් වෙන්නේ එකම දේ තමයි බං. අද මට මේක හොඳයි. මේ මෙයාගේ රස්නේ. මට තාම මෙච්චර උණුවෙන් නාල නෑ නෑ පුරුදු නෑ. නෑමලගේ තාත්තේ. පුරුදු වෙනකොට හරියයි බං. ෂේ. ෂේ. එහෙනම් නෑ ඔලගේ තාත්තේ කුණු හේ දේවා. ඕ ඕ සබන්නේ. ආ සිල්වා සබන් මොනවද තියෙන්නේ? සන්ලයිට් ලයිට් බෝය් කොහොමද වෙනියල් රාණි? ආතා බේබි දෙනවා. ආ මට රාණි හොඳයි. පුතාට බේබි හොඳයි. බේබිගේ මට රාණි පුතාට බේබි ගේන්න. එහෙනම් කුණු හේ දේවා. මං කිව්වේ පුතේ මොකක්ද එකයි. විගතම නානකොට රස්නේ අඩු වෙනවා. මටත් එහෙම හිතනවා නායමලගේ තාත්තේ. තාත්තේ මට ඔය රාණි කෑල්ල පොඩ්ඩක් දෙන්නකො. ආ අපු රාණි ගානවද? අද ගාලා වෙනසක් කරමු. කොල්ලෝ මට උඹට කියන්න දෙයක් තියෙනවා. ඒ වුණාට මට උඹේ මූණ දිහා බලාගෙන ඒක කියන්න බෑ බං. අයියෝ දැන් අරේ නාන්න සෙට් උනේ මොකද්ද එකක් කියන්න කියලා ඉදානනේ. ඈ දැන් ඒක ඉල්ලා අපි අනාගත්තේ ඉඳන්නේ මේට නාගන්න කියලා ආවේ. අනේ තාත්තේ දැන් නම් නොකිය ඉන්න එපා ප්ලීස් කියන්න. ඒ වුණාට මට ඒක උඹට කියන්න හිත හයිය නෑ බං. හිත හයියයි කියලා හිතාගෙන ඔබ කියලා නාන්න. ඔබ කියන්නේ මගේ හිත හයියයි කියලා? මම කියන්නේ හිත හයිය. හරි. ඔන්න එහෙනම් මම කියනවා. මේකයි කුල්ල කාරණේ. මම කැමති නෑ දාත්ත කෙනෙක්. කවුද? මේක තාම කියලා නෑ. මේ අයිසේ නෑවනම් කෑවනම් ගෑවලට කියලා නිදිය ගන්න වාද දෙන්නේ නැතුව. අරේ අරේ මයන්න මයන්න
මට පොඩි උදව්වක් කරන්න පුළුවන්. දැන් ඒ පාර මොනවද උනේ? පොඩි කපපු දෙහි පොළවන් නැද්ද? නියපොතු පොඩ සුද්ධ කරගන්න. ඔයන්න. ඒරි දොස්තර මහත්තයාත් මෙතන. දොස්තර මහත්තයා මිනිස්සුන්ට නිකන් බොරු කියන්න එපා හරිද? ඇයි? මොකද්ද මං කියපු බොරුව? ඇයි දොස්තර මහත්තයෝ, ඊයේ මං බේත් ගන්න ආවම කිව්වේ නාන කාමරේ පැත්ත බලාද යන්න එපා, ගෙදරටලා ඉන්න කියලා. මං එහෙම කිව්වා. ඇයි දොස්තර මහත්තයෝ කිව්වේ නැහැ කියලා කියන්නද හදන්නේ? ඔව් මම ඊයේ එහෙම දෙයක් කිව්වා. ආයෙකනේ දොස්තර මහත්තයා කියලානේ. මං ඉතින් ඇඟේ පොතේ අමාරුව යන්නයි. පාලුව කාන්සිය නැති වෙන්නයි හොඳට නාගත්තා. පට්ටාතල්. දැන් පට්ටාතල්ද? පට්ටාතල් දෙපැත්තම යනවා. උඹගෙන් අර උඩ ටැංකියෙන් නාල බලපංකො. අංගල් මට ඔය අනුන්ගේ කොට වලින් එච්ච ආතල් ගත්ත පුරුදු වෙච්ච කොල්ලෙක් නේ මම. අපි ගමු වෙනම මාතල් එකක්. වැදගත් කොල්ලෙක් වගේ කැම්පස්. කැම්පස් වගේ බෑනා. දොස්තර මහත්තයාටම ගැලපෙන බෑනා. මේ කැම්පස් පුතේ මර උඹට කියන්න දෙයක් තියෙනවා. මටත් මූට කියන්න දෙයක් තියෙනවා. මට මුගේ මූණ දිහා බලාගෙන එක කියන්න හිත දෙන්නේ නෑනේ. දොස්තර මහත්තයා මට කියන්න. මං කියන්න උගේ මූණට. මං කැමති නෑ මූ වගේ එකෙකුට මගේ දුව දෙන්න. කැම්පස්. දොස්තර මහත්තයා කියනවා මිනිහා කැමති නැල්ලු මූ වගේ එකෙක්ට දුව දෙන්න. මට දෙනවා කියන්නේ. එහෙනම් එයාගේ දුව මටත් දෙපයි කියලා කියන්න. කොල්ලා කියනවා කෙල්ල මට දෙන්න කියලා. ඌ එහෙම කිව්වද? හරි. එහෙනම් අපි ඩිංගන් නා ගන්න ඕන ධර්මේ. කරදරනේ මම පොඩි එකක් පොඩි පණිට්ටුවක් මට තව පොඩ්ඩක් නාගන්න දීපා. පොඩ්ඩක් දෙන්න දොස්තරනේ. මට වාගේ රස්සාව කරගන්න ඉතල යනවද? අනේ ප්ලීස් සංගල්. අපි මෙච්චර ඉල්ලුවි මාධ්‍යවාසිකම් ඉල්ලලා අයියෝ ඉෂ්ට කරන්න දෙන්න බැරි අපිට. කොච්චර ඉල්ලුවත් දෙන්න බෑ. අර දෙන්න බෑ කියද කියන්නේ? තාත්තා ඇල්ල ගන්න. දෙන්න බෑ කියද කියන්නේ? දෙන්න බෑ. දෙන්න බෑ. දෙන්න බෑ කියන්නේ. බයිනා පාරට. පුළුවන්? බෑ කියද කියන්නේ? බෑ කියලායි කියන්නේ. අර අපි බලාගමු. තර! නාකෙදමි බල වේගේ අපේ බල වේගේ. දොස්තර කැම්පස් එක මම මොඩේ. මේකනේ මං කියන්නේ මගේ දුව උට දෙන්න බෑ කියලා. උන් හැම මගුලටම පාරට බයිනවා. දොස්තර මහත්තයෝ. දැන්වත් යනවා දත් දෙකක් වඳින්න. අනේ සිල්වා මර තවත් ඩිංගක් නාගන්න දියා. ඇති ඇති විජයත් මහත්තයා. නෑ එක පණිට්ටුවක් නාගන්න දියා. පොඩි එකක් දෙන්න. හරි. හැබැයි මං අහනට උත්තර දෙන්න ඕනේ. හරි හරි දෙන්න උත්තර දෙන්න උත්තර දෙන්න. අයියෝ නාන්නේ. අයි අයි නාන්නේ. අයි නාන්නේ. නාන්නේ ඇඟේ අමාරුවටනේ. ඇඟේ අමාරුනේ. ඔන්න උත්තරයි.
එතකොට ඇයි ඇගේ අමාරු? ඇයි ඇයි ඇගේ අමාරු? ඇයි ඇගේ අමාරුව නාන හින්දනේ මොනවද නාන හින්දනේ උත්තර දැන් ඇගේ අමාරු හින්දා නානවන නාන හින්දා ඇගේ අමාරුවන ඒවට උත්තර තියෙ මෙව් ඇතුලේ තියෙනවා කියලා හිතනවනะ උඹලා මවා ගන්නilla ඉතින් ආ ඇතුලේ තියෙනවද බඩු ඉලා එහෙම අය මට තේරෙනවා මම දිය වෙනවා කියලා. මගේ ඇස් විශ්වාසයේ තේරෝම දිය වෙනවා. උදේ මම උණ ලෙඩා වගේ හිටියත් බෑනත් එක්ක කතා කරද්දී මීට වඩා හතල් එකක් නැති වෙයි සිල්වා. ලොකු මිනිස්සු දිය වෙනවා පෙනි පෙනි අපි හැමදාම නාන. තේරෙන්නේ නැහැ සිල්වා මගේට. දැන්වත් යනවද? මම යන්නේ. ඒ මම යන්නේ. මේ දොස්තර මහත්තයෝ මේ මගේ දින හිතවත් කරන මම ඔබ ඇතුලට ගත්තේ. මේ මගේ හිතවත් ක්‍රමක් ඇති. හැබැයි මම නාන්නේ සල්ලි දීලා. නැත්ද ධර්මේ? ඇත්ත. ඇත්ත. මේ මට තව පාරක් කියන්න දෙන්න බා. ම තව පාරක් නෙවෙයි. සිය පාරක් කිව්වත් අපි යන්නේ නැහැ. මරේ ධර්මේ. උඹේ ජරාව ජරාව. දොස්තර මහත්තයෝ. දැන් ගියෙ. ඒ දොස්තරේ. අපි යන්න තමයි හැදුවේ. Thank you.